ආයුබෝවන් සුබ මධ්‍යහනක් විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ. ප්‍රථමයෙන් අවධානය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත. විදේශිකින්ගේ ආරක්ෂාව තහවුරුයි පොලිසියෙන් දැනුම් දීමක්. රට අනුරටදී මාසෙයි. ජුනීට වරෙන්තු. මහා මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම ආරම්භයි. අදත් තදවැසි මුහුදත් භයානකයි. ගාසාවේ පාසලකට ඊශ්‍රායලෙන් ප්‍රහාරයක්. බෙරට වෙසෙන විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහතා පවසනවා. ආරුකම්බේ ප්‍රදේශයේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වී ඇති බවට පැතිර යන ප්‍රචාරයන්ට පිළිතුරු ලබා දෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. ඔව් ඒ ආරුකම්බේ ප්‍රදේශයේ තියෙනවා ඊශ්‍රායල් ජාතිකයන් විසින් ස්ථාපිත කරන ලද යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඉතින් මේ ස්ථානය සාමාන්‍යයෙන් මොකද ඊශ්‍රායල් ජාතිකයන් බොහෝ විට මේ ආරුගම්බි ප්‍රදේශයේ ඔවුන්ගේ ආකර්ෂණීය ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. පොතුවිල් සහ ආරුගම්බි කියන ප්‍රදේශය විශේෂයෙන්ම මේ සර්ෆින් කියන ඒ ක්‍රීඩාවත් එක්ක බොහෝ ඊශ්‍රායල් ජාතිකයන් ඒ ප්‍රදේශයට කැමැත්තක් දක්වනවා. ඒ නිසා තමයි ඔවුන් මේ යම්කිසි වෙන්නු ස්ථානයක් ඒ ප්‍රදේශයේ ස්ථාපිත කරගෙන තියෙන්නේ. ඉතින් මේ නිසා ඒ ඊශ්‍රායල් ජාතිකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ නිසා යම් යම් පසුගිය දින කීපය තුළ යම් යම් තොරතුරු ලැබිලා තිබුණා මේ ප්‍රදේශයේ යම් යම් ආකාරයකට විවිධ ආකාරයට යම් යම් ඒ ඊශ්‍රායල් ජාතිකයන්ට යම් ආකාරයක අනතුරක් වෙන්නට ඉඩ තියෙනවා කියන කාරණය. මේ නිසා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මීට අවශ්‍ය මූලික පියවර අර ක්‍රියාත්මක කරලා තිබුණා. මොකද පසුගිය දින කීපය තුළම මාර්ගබාධක යොදලා ඒ ප්‍රදේශ ආරක්ෂා කිරීම කියන්නේ වීටින් විට වාහන පරීක්ෂා කිරීම පුද්ගලයන් පරීක්ෂා කිරීම ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒක බුද්ධ්‍යංශවලට විදේශ රටකින් ආවද නැත්නම් අපේ රටේ බුද්ධ්‍යංශවලට ලැබුණු තොරතුරක්ද කියලා. නමුත් කෙසේ වෙතත් යම්කිසි තොරතුරක් ලැබිලා තිබුණා. බුද්ධ්‍යංශවල පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරු තමයි ඔවුන් ලබා දීලා තිබුණේ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට. ඒ අනුව යදාර නිලධාරීන් දැනුවත් කළ අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් මම දන්නේ නැහැ හරියට මේ තොරතුරු කොයි කාගෙන්ද ලැබුණේ කොහොමද ලැබුණේ කියන එක. මොකද ඒක බුද්ධි තොරතුරක් නිසා එහි ඒ ආරක්ෂාව මත ඔවුන් දැනුම් දෙන්නට ඇති පොලිස්පත්තුමාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට. ඒ කියන්නේ යම්කිසි ආකාරයක තර්ජනයක් තියෙනවා කියන කාරණය පිළිබඳ දිවයින වෙනත් ප්‍රදේශයක සම්බන්ධයෙන් වාර්තා වීමක් නැහැ. නමුත් මේ පොතුවිල් සහ අරුගම්බ ප්‍රදේශයේ පමණයි. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශයට අවශ්‍ය ආරක්ෂාව සපයලා තියෙනවා. මේ වෙනුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නැගෙනහිර පළාත විසින් මේ අවශ්‍ය ඒ අධීක්ෂණ කටයුතු ළඟ අධීක්ෂණ කටයුතු සියල්ල මේ වෙනුවට සිදු කරනවා. ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අදාළ ප්‍රදේශවලටත් යොමු කරලා කටයුතු කරනවා. නමුත් දිවයිනේ වෙනත් කිසිම ප්‍රදේශයකට වැනි තොරතුරක් හෝ තර්ජනයක් නැහැ කියන එක සඳහන් කළ යුතු. නම් සමස්තයක් විතර අපි හැමතිස්සෙම කිව්වේ විදේශිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් කටයුතු කරනවා කියන කාරණා. ලදරුවාට සුරක්ෂිත බව විශේෂඥ වෛද්‍යවරු විසින් සහතික කළ නව වේපි ශරමේ. ශාක සාර 23ක ගුණයෙන් යුත් ඉරිමේදාදී තෛලය අඩංගු ග්ලෝගාඩ් පංචශක්ති. ලෝකයේ සැමදා වෙනස් කළේ වෙනස් විදිහට සිතන මිනිසුන්. එම වෙනස සමාජ ප්‍රගමනයට යොදාගත් විට බිහිවන්නේ වෙනස්ම වෙනස් සුන්දර ලෝකයක්. එවැනි වෙනසකට මුලපුරා අදට මසක් සපිරෙනවා. අනුර කුමාර දිසානායක නම් ඔහු වෙනසක් කරන්නට මුලපුරන්නේ බලය ලබා ගැනීමටත් පෙර සිටමයි. සාමාන්‍ය පවුලකින් පැමිණි ඔහු ඒ වෙනස ඇති කළේ බොරු පොරොන්දු දී බලයටපත් නොවීමිනුයි. අදට මාසයක් සපිරෙන ඔහුගේ පාලනය මේ වන විට සිදු කර ඇති වෙනස්කම් මුළු රටටම දැනෙනේවායි. 2024 සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජය ගැනීමටත් පෙර අනුර කුමාර දිසානායකයන් සිදු කළ පළමු වෙනස ප්‍රචණ්ඩත්වයෙන් තොරවීමයි. ප්‍රතිවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා නොහරින ලෙස ඔහු සිය පාක්ෂිකයන්ගෙන් කළ ඉල්ලීම පළමු වෙනසයි. සිය ජයග්‍රහණය පිළිබඳ නිල පුවත දැනුම් දෙන හමුවට මැතිවරණ කොමිසමට පැමිණි ආකාරයෙන්ම ඔහු තවත් වෙනසක් ඇති කළේය. පිරිවරාගත් පිරිවරින් තොරව පැමිණි ඔහු වැල්වටාරම් නැති කෙටි ඇමතුමකින් ජනතාව ආමන්ත්‍රණය කළේය. අනුර කුමාර දිසානායකයන් මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ සැප්තැම්බර් 23 වනදා.
ජනතා මුදල් කාබාසිනා කරන විචුරුණ දියුරුන් දීමේ උත්සව වෙනුවට චාම් එහෙත් අභිමානවත් ලෙස ඔහු මෙරට ජනපති ලෙස දියුරුන් දුන්නේ ජනතා මුදල් ඉතිරි කරමින් තවත් වෙනසක් ඇති කරමිනි. පෑගනන් කළ ජාතිය ඇමතීමේ මහා කතා වෙනුවට කෙටි එහෙත් හරවත් යමක් ජනතාවට පවසනුයේ කතාව නොව ක්‍රියාව වැදගත් බව ජනතාවට ක්‍රියාවෙන් පෙන්වා දී තවත් වෙනසක් සිදු කරමින් ජනපති ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලයම තුන් දිනකට සීමා කළ යුගයක් මීට පෙර තිබුණේද ඒ වෙනස ඇති කළේ අනුර කුමාර දිසානායකයි මුළු පාලක පක්ෂයේම මන්ත්‍රීවරුන් ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් බවට පත් වූ ඉතිහාසයක් අත්දැකීමක් ඇති ශ්‍රී ලාංකීය ජනතාවට මෙතරම් වෙනසක් තවත් කොයින්ද ඉන් ඉතිරි කළ මුදල කොතෙක්දයි කිව යුතු නැත හිටපු මැති ඇමතිවරුන් නිලධාරීන් භාවිත කළ යලි බහරදුන් වාහන තොගයෙන්ම එම වෙනස පෙනෙයි ජගත් සංවිධානයේ මෙන්ම රට රටවල රාජ්‍ය නායකයන්ගේ සුබපැතුම් පිළිගත් ඔහු යහපත් සමාජයක් බිහි කිරීමට අවශ්‍ය සහය ඉල්ලා සිටියේ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවේ ප්‍රතිපත්ති පාවා නොදීමෙන් මෙන්ම මෙම සබඳතා ජනතා යහපතට යොදා ගැනීමේ වෙනස ඇති කරමින් රජයකට රටක් තනිවම නගා සිටුවිය නොහැකි. ඒ සඳහා රාජ්‍ය සේවකයන් අවශ්‍යයි. කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට කැපවන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ ජනපති පාස්කු ඉරිදා වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉටුකරන බවටද සහතික වුණා. යහපත් සමාජයක් සඳහා විනයගරුක පුරවැසියන් අත්‍යවශ්‍ය සාධකයක් වනවා. ඒ සඳහා ජනතා ආකල්ප වැදගත් වනවා. සිදුව ඇති වංචා දූෂණවලට වගකිව යුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර එවැනි දෑට වැටබැඳීමටද පියවරගෙන අවසන්ය. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදෙසා ආකල්පමය වෙනසක් තුළින් මුළු රටම සැබෑ වෙනසක් කරා ගෙන යන ගමනට සිළු දෙනාගේ ආශිර්වාදය ලැබිය යුතුය. එසේ නොවුනහොත් ඉතිහාසයේ ලොකුම වැරැද්ද කළ ජනතාවක් ලෙස අනාගත පරපුරට රට බහරදීමට සිදුවනු ඇත්තේ ඔවුන්ගෙන් කිසිදා සමාව නොලද වැරැද්දක් කළ පුරවැසියන් ලෙසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය හමු වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිවාසික සම්බන්ධීකාරක මාක් ඇන්රි මහතා ඇතුළු නියෝජිතින් හා අග්‍රාමාත්‍යවරය අතර හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයට සහය වීමටද එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතින් මෙහිදී එකඟතාව පළ කළා. කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද කරුණු සාකච්ඡා කෙරුණා. ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දීමට කටයුතු කරන බවයි මාක් ඇන්රි මහතා මෙහිදී සඳහන් කළේ. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මේ අතර අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මහාධිකරණය වරෙන් තුනිකුත් කළා. හිල්ටන් හෝටලේ රථකාලයේ තිබී පසුගීතස්වය ගත් BMW වර්ගයේ මෝටර් රථයට අදාළව සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීමටයි ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ. එම ප්‍රකාශය ලබා දීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සූදානම් බව සිය නීතිචවරයා මාර්ගෙන් අභියාචනාධිකරණයට ඊයේ දැනුම් දුන්නා. ඒ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මොහමඩ් ලෆාර් තාහිර් මහතා පෙත්සම්කරු මෙම වාහනය භාවිත කළේ දැයි ප්‍රශ්න කර සිටියා. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිචෝරයා ප්‍රකාශ කළේ තම සේවාදායකයා පසුගිය මැතිවරණ සමයේ මෙය භාවිත කර ඇති බවයි. ගරාජ් අංක තහඩුවක් සහිත වාහනයක් භාවිත කරන්නේ කිසිදැයි විනිසුරුරයා යළි විවෘත අධිකරණයේ ප්‍රශ්න කළා. එමෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබු බවද විනිසුරුවරයා සඳහන් කළා. මෙම ප්‍රකාශය ලබා දීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්දිනේ සූදානම් බව ඔහුගේ නීතිචවරයා මෙහිදී සඳහන් කළා. ඒ අනුවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම ප්‍රකාශය ලබා දීම සඳහා අද පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ. මේ අතර අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීමේත් වෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණයේ වරින් තුනිකුත් කළා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ හේතුවෙනුයි ඔහුට එරෙහිව මෙසේ වරින් තුනිකුත් කළේ.
අද දිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුහුදද රළුවන බැවින් දිවර හා නාවික කටයුතුවල අද දිනේ නිරත නොවන ලෙස අවධාරණය කෙරෙනවා. බස්නාහිර සබරගමුව දකුණු වයඹ සහ උතුරු පළාත්වලත් ඒ වගේම මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටිනිට වැසි ඇතිවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රදේශ ආශ්‍රිතව සමහර ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි වුණත් අපිට අද දිනේදී අපේක්ෂා කරන්න පුළුවන්. දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තොත් සවස් කාලෙදී හෝ රාත්‍රී කාලෙදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමක් සිද්ධ වෙන්නේ. ඒ ප්‍රදේශ ආශ්‍රිතවත් සමහර ස්ථානවලට මිලිමීටර් 75ක් වමන තරමක තද වැසි අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවෙනුනට ඒ ප්‍රදේශ ආශ්‍රිතව තරමක තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ජනතාවට කාරුණිකව මතක් කරනවා. මේ වන විට මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩනාවපාතය අද දිනේදී උදෑසන කාලයේදී සුළි සුළඟක් බවට වර්ධනය වෙනවා. නමුත් හෙට දිනේ වන විට මේක චණ්ඩ සුළි කුණාටුවක් බවට පත් වෙලා ඉන්දියාවේ ඔඩිෂා වෙරළ තීරයෙන් ඉන්දියානු අර්ධද්වීපය ඇතුළට ගමන් කරයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිතව දීවර හෝ නාවික කටයුතුවල යෙදෙන්න ඉතාමත්ම අවධානම්. ඒ නිසා ඒ දීවර කටයුතුවල යෙදෙන්න එපා කියලා විශේෂයෙන් මතක් කරන අතර ඉදිරියේදී මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන් මතක් කරමු. යුද හමුදාවට අපහස වන අයුරින් අසත්‍ය කරුණු ඇතුළත් වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. එය තරයේ හෙලා දකින බවත් යුද හමුදාවේ කීර්තිනාමයට හානි සිදු කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙය සිදු කර ඇති බවත් යුද හමුදාව අවධාරණය කරනවා. යුද හමුදාවේ ප්‍රගමනයත් නොමැති සමාජිකයන් කිහිප දෙනෙකු විසින් ලබා දෙන තොරතුරු පිළිබඳව නිසි සොයා බැලීමක් නොමැතිව සහ නිසි ක්‍රමවේදයකින් කරුණු තහවුරු කර ගැනීමකින් තොරව මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පමණක් සිය පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ප්‍රසිද්ධ කර ගැනීමේ පටු අරමුණින් මෙම වීඩියෝ පට නිර්මාණය කර තියෙනවා. මෙම වීඩියෝ පටවල සඳහන් වන පරිදි යුද හමුදා කඳවුරුවල බටපිරිස් නව ස්ථානයන් ස්ථානගත කිරීම ක්ෂණිකවගත් තීරණයක් නොවන අතර මේ යුද හමුදා යථායෝග්‍ය හා ප්‍රමාණකරණ සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන දීර්ඝකාලීන සැලැස්මක කොටසක් ලෙස සිදුවන්නක් වේ. යුද හමුදාවේ අනහා පාලන කටයුතු සන්නද්ධ හමුදා සේනාධිනායක ආරක්ෂක අමාත්‍යතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සහ උපදෙස් පරිදි සිදුවේ. යුද හමුදාවේ කීර්ති නාමයට හානි පමුණුවමින් ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරුවලට ජනතාව නොරවැටෙන ලෙසත් යුද හමුදාව කෙරෙහි පවතින විශ්වාසය කිසිදු අයුරකින් පළුදු කර නොගන්නා ලෙසත් මේ අවස්ථාවේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ලබන 26 වනදා පැවැත්වීමට නියමිත එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා වන නිහඬ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වනවා. ඒ අනුව එල්පිටිය පළාත් පාලන බල ප්‍රදේශයේ තුල මැතිවරණ ප්‍රචාරක කටයුතු සියල්ල අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. මේ අතර මහා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුලදී අද සිදු කරනවා. අද මධ්‍යම රාත්‍රී සිට එල්පිටිය පළාත් පාලන බල ප්‍රදේශය තුළ මෙතන ප්‍රචාර කටයුතු සියල්ල තහනම් වෙනවා. විශේෂම අපි ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුව මැතිවරණය සඳහා තරඟ කරන ලබන දේශපාලන පක්ෂත් ඔවුන් මෙම කාල සීමාව තුළ ප්‍රාදේශ සභාවේ කටයුතු වලට පහසුවක් වන ආකාරයෙන් තමන්ගේ ප්‍රචාර කටයුතු සිදු කිරීමෙන් වළකින තැයි 2024 නොවැම්බර් මාසේ 14 වෙනි පැතුම් අදාළ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කටයුතු සිදු වෙනවා. ගුවන් තැපැල් පාර්සල් තුල තිබී රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට රේගු සහ පොලිස් මද්‍රව්‍ය නාශකංශ නිලධාරීන් සමත් වුණා. කටුනායක ගුවන්තුරුපොළ ගුවන් භාණ්ඩ ගම්මානී කුදුමක් තුල තිබී හිමිකරුවන් ඉදිරිපත් වූ තැපැල් පාර්සල් 7ක් විවෘත කිරීමට පියවර ගැනුණා. එෙහිදී රුපියල් 8,50,00,000ක් වටිනා මද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි රේගු හා පොලිස් මද්‍රව්‍ය නාශකාරංශ නිලධාරීන් සඳහන් කළේ. අයිස් කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 21ක්, කුෂ් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 143ක් සහ මැන්ඩි නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 338ක් මිසේ සොයාගනු ලැබුවා.
මාතර නාවිම ප්‍රදේශයේදී ත්‍රිරෝද්‍රත් රේදරෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකරොන් පැමිණි මෝටර දෙකක් ප්‍රහාරයට යොදාගත් පිස්තෝලයක් සමග එක් සැකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යබලකායේ සංවිධානාත්මක අපරාධ කල්ලි නිලධාරීන් කැස්බෑව ගෝනමඩිත්ත පාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම ඝාතනයට අදාළ සියලු සැකරොන් අත්අඩංගුවටගෙන තිබෙන බව පොලිසිය පවසනවා. මොන්රාකලේ සිට වැල්ලවාය දක්වා මාර්ගයේ සංවිධි කලාපය තුළ දැවන්ත පරිසර හානියක් සිදුවෙමින් පවතිනවා. විවිධ ප්‍රදේශවලින් රැගෙන එන කසල එම පරිසර පද්ධතියට මුදාහැරීමෙන් මෙම විනාශය සිදුවන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. නිරෝගී සමකට ලයිෆ් බෝයි ඕ පිම්පල් රෑෂස් වගේ ආසාද නැති කරන විෂ බීජ එක ෆයිට් කරන්නයි නව ලයිෆ් බෝයි හදන්නේ. ඔලිව් සහ මී පැණිසාරය සහිත නව ලයිෆ් බෝයි සමේ ආසාද නැති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තමයි. නිරෝගී සමකට නව ලයිෆ් බෝයි. ශ්‍රී ලාංකීය කොණ්ඩෙටම සුවිශේෂී කුමාරිකා හෙයා ඔයිල් මේ හැම ස්වභාවික අමුද්‍රව්‍යකම පෝෂණය ඔබේ හිස කෙස්වලට ලබා දෙනවා. ස්වභාවගුණයෙන් පෝෂණීය කෙස් කලණුකට කුමාරිකා හෙයා ඔයිල්. ඇඳුම් ගැන පෙරටත් වඩා හොඳින් බලා ගන්න. ඩබල් ක්ලීනින් ක්‍රිස්ටල් සහ ඩබල් පර්ෆියුම් ලොක් සමග නව බෙස්ට් එවර් සන්ලයිට්. පෙරටත් වඩා සුවඳක් සමගින් සුපිරි සේදුමක්. ණයබර අඩුවන අයුරු ෂණිකව දැනෙන ආකාරයට කටයුතු කිරීමට කිසිදු ආණ්ඩුවකට නොහැකි බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙනවා. එය ක්‍රමානුකූලව සිදු කළ යුතු ක්‍රියාවලියක් බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ස්වාධීන රූපවාහිනී 7 වැනි පැය වැඩසටහනට එක් වෙමින්. පුද්ගලයන්ගේ පැත්තෙන් ගත්තට පස්සේ අපි මේක පැහැදිලි කරන්නට ඕනේ. පුද්ගලයන් ගොඩක් වෙලාවට මේ ඉතාමත් කෙටි කාලයක් නමුත් එහෙම දේවල් කරන්න බෑ. මොකද අවුරුදු දැන් අපි දන්නවා අවුරුදු 76ක් සිද්ධ වෙච්ච යම් දේවල් මේ ආර්ථිකය තුළ තියෙනවා. ඒ නිසා තමයි අපි ඇත්තටම මේ අන්තගාමි තත්ත්වයට වැටුනේ. මේවා සමහර විට මාසෙකින් දෙකෙන් අවුරුද්දකින් අවුරුදු දෙකකින් හදන්නට බෑ. ඒකයි මම අර මුලදීම කිව්වේ මේ ආණ්ඩුවට අවුරුදු 4ක්වත් යනවා මේ ණය බර අඩු කරන විදිය මිනිස්සුන්ට පෙන්වන්න. දැන් ඒ කියන්නේ ආණ්ඩුව බලයට පත් වෙලා සතියෙන් දෙකෙන් ණය බර අඩු කරලා පෙන්වන්න මේ ඒකට හේතුව තමයි අර ගත්ත ණය ගෙවන්නට උන්නේ. එහෙමනම් අඩුම ගානේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ දෙමෙ. අන්න ඒක තමයි තියෙන වැරද්ද. එතකොට ජනතාව බලාපොරොත්තු වෙනවා නම් මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් ඇතුළත වුණත් බලාපොරොත්තු වෙන්න එපා කියන කාරණේ තමයි අපිට කියන්නට ඕනේ. මොකද එහෙම කරන්නට බෑ. ලෝකෙම කිසිම නායකයෙකුට කිසිම රජයකට අර වගේ අරගෙන තියෙන ණය ප්‍රමාණයක් මේ නොගෙවා පැහැර හැරලා හෝ වෙන යම් ආකාරයකට ක්‍රියා කරලා ඉවර වෙලා ණය බර අඩු කරලා පෙන්නන්නට බෑ. ඒකට කාලයක් යනවා. එහෙනම් මිනිස්සු මේ රටේ පුද්ගලයන් තේරුම් ගන්නට ඕනේ මේවා නිතරම එහෙම කරන්නට බැරි දේවල්. ඒ සඳහා කාලයක් ගත වෙනවා. ඒ කාලය ලබා දීලා ඉවරලා ක්‍රියා කිරීම සඳහා යම් ආකාරයකට ක්‍රියා කරන්නට සිද්ධ වෙනවා. සංචාරයත් සාමයත් යන තේමාවෙන් ශ්‍රී ලංකාව ලෝක සංචාරක දිනය සමරනු ලැබුවා. අභිෝග රසකට මුහුණ දුන් මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටින බවයි ඒ වෙනුවෙන් පැවති සැමරුම් වැඩසටහනේදී හෙළිකරුණේ. ලෝක සංචාරක දිනය සැප්තැම්බර් 27 වැනිදාට යෙදී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගපෙන්වීම යටතේ ඕනෑම රටකට සංචාරක දිනය සැමරීමට එම රටට සුදුසු දිනයක් නම් කරගන්නා ලෙසට දැනුම් දීම මත ශ්‍රී ලංකාවේ සංචාරක දිනය සැමරීම සිදුවන්නේ ඔක්තෝබර් 21 වැනිදායි. ලෝක සංචාරක දින සැමරුම් උත්සවය කොළඹදී අද පැවැත්වුණා. බෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීම මෙහි අරමුණ වුණා. මෙහි ප්‍රධාන දේශනයේ පැවැත්වූයේ ආචාර්ය විපුල වණිකසේකර මහතායි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය විවිධ කාලවල අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒත් මේ වන විට ලෝකයේ සංචාරකයන් රැසක් බෙරට සංචාරයට එක්වෙනවා. එවකේම සංචාරකින් බොහෝ පිරිසක් මෙරටට පැමිණෙනවා. සංචාරක ශේෂ්ත්‍රයේ සිදු වෙනස්කම් මෙම ප්‍රවර්ධනයට බලපා ඇති බව සඳහන් කළ යුතුයි. අපට දැන් අවශ්‍යයි තවත් රටේ සංචාර කර්මාන්තය දියුණු කරන්න. ඉදිරි අනාගතයේදී ආසියාවේ සංචාරයේ කළ හැකි ආරක්ෂිතම සහ ආකර්ෂණීයම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අපි කටයුතු කරමු. මෙවසරේ ජනවාරි සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා මෙරටට පැමිණැති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,48,299ක්. ඔක්තෝබර් මාසයේ පළමුවෙනිදා සිට 15 වැනිදා දක්වා පැමිණැති සංචාරකයන් සංඛ්‍යාව 63,491ක්.
එතර වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණෙත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 18,078ක්. සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතර පස්වන ස්ථානයට පත්වීමටද ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා. මේ මාසයේදී CEO World ව්‍යාපාරික වෙබ් අඩවිය ඒ පිළිබඳ සඳහන් කළා. රජයේ මූලික ඉලක්කය වන්නේ සංචාරකයන් 123ක් වසර අගවන විට මෙරටට ගෙන්වා ගැනීමයි. ආර්ථික වශයෙන් කඩා වැටී ඇති රට දිනවීම සඳහා සමගි ජනබල වේගය හුස්ම ගන්න රටක් සක්වල දිනන හෙටක් වැඩසටහන ක්‍රියාත්මක කරන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටි රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මහමැතිවරණයට ඉදිරිපත් වන සමගි ජනබල වේගයේ අපේක්ෂකයන් එම ජන හමුව සංවිධාන කර තිබුණා. මෙවර මහමැතිවරණයේදී අපි ඔබට ඉතාමත්ම කෙටි පණිවිඩයක් ලබා දෙනවා. හුස්ම ගන්න රටක් සක්වල දිනන හෙට නොවැම්බර් 14 වෙනිදා නිර්මාණය වන්නේ මේ රටේ වැදගත්ම තීරණාත්මක අවස්ථාව. රට ගොඩ ගන්න ආර්ථික ප්‍රතිපත්තිය නිර්මාණය කරන කණ්ඩායම තේරීම එදාට සිද්ධ. රටේ දුප්පත්කම තුරන් කර රටේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලැබේ. රටේ කර්මාන්ත පද්ධතියේ සවිබල ගැන ස්වයං රැකියා ප්‍රමුඛ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් ශක්තිමත් කර ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන තීන්දුව ගන්න එළවෙන මහමැතිවරණය. පසුගිය කාලයේ ඇති වූ විවිධ සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපකීර්තියට පත් වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහතා පවසනවා. ඒ බුලත් සිංහල වරකාගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කමක් නැහැ. කෙටි කාල දේශපාලන වාසි සඳහා වෙනත් කෙනෙක් ඉතිගතු වෙයි. මේ මේන කණ්ඩායම සහ අපි ඔබ තීන්දුව කරා නැහැ. අපි ප්‍රතිපත්ති කරකෝ දේශපාලන කරන්න ඕන කියන කාරණා. ඒනෝ අපි විශ්වාස කරන දේශපාලන කාරණා එක අපි එක රාශියක්. යහපාලන ආණ්ඩුව වට්ටපු වැටිල්ලේ ප්‍රතිපලය ඔළුවට කඩන් වැටෙන ගෝඩ පෙරාජ පක්ෂික ආණ්ඩුව. ඒ සියලුම කාරණා බල සිද්ධ වුණේ පොත්පු ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණට අපට අපකීර්තිය. මහමැතිවරණයේ ඉලක්ක කර ගනිමින් මෙන්ම දේශපාලන වේදිකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. අපේ සමහර දේශපාලන නායකයෝ කෙටි කාලීන අරමුණු වලට තමන්ගේ දේශපාලන තීන්දුව ගත්තා. සමහර ගම්වලට යනකොට අපේ පාක්ෂිකයෝ කලකිරුණා තමන්ගේ නායකයෝ පක්ෂ මාරු කරන විදිය දැකලා. සමහරු සති පහකට පක්ෂ පහකට ගිහිල්ලා. හැබැයි අද අපි දකිනව නැවත වතාවක් මේ මැතිවරණයෙන් පස්සේ අපි පක්ෂයක් විතර නවීකරණය වෙලා ඉස්සරහට යනකොට අපි අතහැරලා ගිහපු බොහෝ පිරිස් නැවත වතාවක් අපේ පක්ෂයත් දෙක එකතු වෙනවා. මම විශ්වාස කරනවා මේ රටේ ගමේ දේශපාලන බලවේගයක් විදියට අපි එය එකතු කරගත යුතුයි. මේ මේ රටේ ජනතාව මේ ජනප්‍රිය තීන්දුවයි නිවැරදි තීන්දුව කියන්නේ දෙකක්නේ. විජේ කුමාරතුංග මැතිතුමා ජීවිත කාලයේම හැමදාම ජනප්‍රිය නළුවා මේ රටේ. නමුත් එතුමා කිව්වා මට ආසම දේ තමයි හොඳම නළුවා වෙන්න. ඔව් හොඳම නළුවා වුණා. එතකොට එතුමා හිටියේ නැහැ දිවංගත වෙලා. වරදර දනුවම එකේ. එතකොට නමුත් එතුමා හිටියේ නැහැ. නමුත් එතුමාගේ බලාපොරොත්තු වෙ හොඳම නළුවා. ඉතින් එතකොට මේ දෙකේ වෙනස තේරෙන්නේ. ජනප්‍රිය නළුවයි කියලා හැමදාම දිනපු මිනිහත් කියනවා මට ඕනේ හොඳම නළුවා වෙන්න. ඉතින් මේ අපේ පැත්තේ ඉන්නේ හොඳම නළුවෝ, ඒ පැත්තේ ඉන්නේ ජනප්‍රිය නළුවෝ. එච්චරයි. සමගි ජන බලවේගී අපිත් එක්ක දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ආර්ථිකය මෙහෙවන්න අනිත් සියලුම අංශ කෙරෙහි අවධානය යොමු කරලා මේ දක්ෂ කණ්ඩායමේ රට බාරගන්න සූදානම් කියන එක අපි දිගින් දිගටම කිව්වා. අපි මේ වෙලාවේ තමුන්නාන්සලට කියනවා අනුර කුමාර දිසානායක මැතිතුමා දැන් ජනාධිපති. හැබැයි මේ රට පාලනය කරන්න එතුමාට තනියෙන් බෑ. මේ රට පාලනය කරන්න ඒ දක්ෂ කණ්ඩායමේ ඉන්නේ සමගි ජන බලවේගී. ජනතාවට තියෙන අරමුණ පාලකයෝ ගාව තිබුණේ අවුරුදු 76ක් ඔබ ඉඳලා ඡන්දෙ දුන්නට ඔබේ හිතේ තිබුණු බලාපොරොත්තුව පාලකයන්ගේ හිතේ තිබුණේ නැහැ. පාලකයන්ට තිබුණේ වෙන බලාපොරොත්තුවක්. ඔබ හිතනවා හොරකම් නොකරන පාලයක් පාලනයක් දී කරගන්න. පාලකයා හිතනවා ඔබේ ඡන්දය අරගෙන හොරකම් කරා. ඔක තමයි වෙනස. ඔබ හිතනවා ජාතික සමගිය හදන්න. පාලකයා කල්පනා කරනවා ජාතිවාදී අවශ්‍ය බලය ගන්න. අදත් ඒ වගේ ධම්මන් පිළලගේ
දැන් අද දවසේ කරන දේවල් නුත් ඒවා තමයි තව. ඔය ගම්මන් පිළලා තමයි පහුගේ ඉතිහාසයේ ජාතිවාදී ආගම්වාදී ඇවිස්සේ. ඒවා තමයි මේ ජල්ලේ පැරද්දුවේ. මේසරේ මේක හරියන්නේ නැයි දන්නවද? ඔබේ හිතේ තියෙන අරමුණ අපේ හිතේ තියෙනවා. අපිට වුණාම තියෙන සමාජ ඔබටත් වඩා උනන්දුවෙන් ජාතික සමගිය හදලා දෙන්නේ. එහෙනම් දැන් තමයි ලංකාවේ පළවෙනි වතාවට මිනිසුන්ගේ හිතේ තියෙන ආණ්ඩුවක් මිහිරෙන්නේ. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනපා ඔබට සුබ දවසක්.